අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් විකාශය සමගින්. මම ප්‍රමිත මහනාම. මම රෝෂණී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකවත් හිටුවීමට කැබිනට් අනුමැතිය. කන්කසන්තුරේ ජනාධිපති මන්දිරය ගැන හිටපු ජනාධිපතිගෙන් පැහැදිලි කිරීමක්. කුමන තහංචි දැමුවද මහනුවර රැළියට එක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතින් පිරිසක් පවසයි. මීඩියාගොඩ ව්‍යාපාරිකයෝල ඝාතන සිද්ධියේ පැමිණිල්ලක් විභාග නොකිරීමේ චෝදනා මත මීඩියාගොඩ පොලිස් තහනාධිපතිගේ වැඩ තහනම්. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අසිරිමත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් මස පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානයන්හි ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වතාවත් පැවැත්තුණා. සියලු ලෝක සත්වෙන්ගේ හිතසුව පිණිස ලෝකාර්ථචර්යාවේ යෙදෙන බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීම පරිදි කාළුදායී ඇමතිවරයාගේ ආරාධනෙන් රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්ලත්පුරයට වැඩම කළේ අදවන් මැදින් මස පුර පසළොස්වක පොහොය දිනකයි. ඒ තම ඥාතින් වූ ශාක්‍ය වංශිකයින්ට තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමේ අරමුණින් කිඹුල්ලත්පුරයට වැඩම කළ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මාන්‍ය දුරකිරීම පිණිස අහසේ පලක් බැඳ යමා මහ පෙළහැර පෑ බව ශාසන ඉතිහාසයේ සඳහන්. අනතුරුව ශුද්ධෝදන රජතුමා විසින් බුදුන් වහන්සේට තෙවන පතාවටත් වැඳ නමස්කාර කළා. එහිදී ශාක්‍යයන්ට වෙස්සන්තර ජාතකයත් යශෝදරා දේවියට සඳකිඳුරු ජාතකයත් ශුද්ධෝදන පිය රජතුමාට මහා ධර්මපාල ජාතකයක් දේශනා කළ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා. රාහුල කුමරුන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගනු ලැබුවේද බුදුන් වහන්සේගේ මෙම ගමනේදී. මැදින් පුර පසළොස්වක පොහොයේදී තිබෙන අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වුණා. වඩාමත්ම වැදගත් වෙන්නේ බුද්ධත්වයට පත්වෙච්ච උතුමාණන් වහන්සේ පවා රහතන් වහන්සේලා පවා මව්පියන් වෙනුවෙන් මව්පියන්ගේ යහපත සඳහා අපකැප වෙන ආකාරය. ඉතින් ඒ නිසා මේ පොහොය දිනේ ඔබ හැමදෙනාම සිල්වත්ව ගුණවත්ව බණ භාවනා කරමින් ඔබේ ජීවිතයේ පිළිබඳ ධර්මාබෝධිය ඇති කරගැනීමට ක්‍රියා කරනවා වගේම බුදුරජාණන් වහන්සේ දුන් ආදර්ශය අපි හොඳට හිතේ තබාගෙන අපේ මව්පියන් කෙරෙහි මේටත් වඩා සැලකිලිමත් වෙන්න කියන කාරණේ අපි ඉතාමත්ම කරුණාවෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අදාළ ආයතනවලින් විධිමත් අනුමැතියකින් තොරව ව්‍යාපෘතිය කටයුතු ක්‍රියාත්මක කරගෙන යන බවට ඉදිරිපත් වී ඇති අතුරු වාර්තාවක් සැලකිල්ලට ගෙනයි. අදාළ ව්‍යාපෘතිය පිළිබඳ සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව එම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමේ යෝජනාවට අනුමැති හිමිවූයේ ඊයේ පසරුවේ රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී. අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නම් අදාළ අනුමැතින් ලබාගෙන සති දෙකක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වෙනවා. රජය විසින් පත්කරපු අනුකමුටු විසින් සොයාගෙන තියෙන ආකාරයට නිසි පරිදි ගිවිසුම් වලට එළඹිලා නැහැ. පරිසරික ඇගයීම් සම්පූර්ණ වශයෙන් සිදු කළ නැහැ. ඒ වගේම භූමියේ අයිතිය ශ්‍රී ලංකාවට අහිමිවීම පිළිබඳ තත්වයක් තිබෙනවා. මේ තත්වයන් සලකලා ආර්ථිකය පිළිබඳ අනුකාරක සභාව, එහි සභාපතිත්ව දරන්නේ රනිල් වික්‍රමසිංහ ගරු අග්‍රාමාත්‍යතුමා, යෝජනා කරා කැබිනට් මණ්ඩලයට මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය වහාම නතර කිරීම සඳහා. ඉන් පසුව නැවත වරක් මේ ව්‍යාපෘතිය පිළිබඳව නිසි ඇගීමක් කරලා පවත්වාගෙන යනවද කියන කාරණය පසුව තීරණය කළ යුතු කාරණේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කරුනේ පසුගිය වසරේ සැප්තැම්බර් මාස 17 වන දිනයි. මෙම ව්‍යාපෘතිය වැඩ අවසන් කිරීමට ගතවන කාලය වසර 8ක්. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1337ක් වැය වෙතයි ගණනය කර තිබෙනවා. හෙක්ටයාර 233ක් මුහුද ගොඩකර සාදන මෙම වරාය නගරෙන් හෙක්ටයාර 125ක් ශ්‍රී ලංකාවට අයත් වන අතර ඉතිරි අයත් වන්නේ චීනයටයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පරිසරයට දැඩි බලපෑමක් එල්ලවන බවට විවිධ සංවිධානවලින් චෝදනා එල්ලවුණා.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටීමට රජයේ තීරණය කර ඇත්තේ එවැනි තත්වයක් මතයි. මම රැඳී සිටින්නේ කොළඹ වරාය නගරයේ ඉදිකරන ස්ථානයේ. මෙහි ඉදිකිරීම තාවකාලිකව නතර කරන බව රජයේ පැවසුවත් අද පස්සරුවේ මෙහි පැමිණි අපට දැකගන්න ලැබුණේ මේ ඉදිකිරීම කටයුතු තවමත් සිදුවන ආකාරයයි. මේ ඉදිකිරීම සිදුකරන ලබන්නේ චීන සමාගමක් විසින්. මේ අතර මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ඉල්ලමින් පසුගිය අගහරුවාද අද පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව උද්ඝෝෂණයක් නිරත වුණා. දුබායි වල මෙවන් වරාය නගරයක් ඉදිකරලා තියෙනවා. එතකොට මේ වරාය නගරය ඉදිකිරීමෙන් අනතුරු අවුරුදු 13ක් ගිහිල්ලා පරිශ්‍රණ කණ්ඩායම් ගණනාවක් මේ සම්බන්ධව පරිශ්‍රණ කරලා තියෙනවා. විශාල සරකලා බලද්දී ඔවුන් බොහොම පැහැදිලිව කියනවා වරාය නගරය ඉදිකිරීම හින්දා විශේෂයෙන්ම එම ප්‍රදේශවල කොරල් පරවලට, කොරල් බුහුභාවන්ට, ඒ වගේම ශාක විශේෂ හා සත්ව විශේෂ වලට දැඩි හානියක් සිද්ධ වුණා. ඒ වගේම ප්‍රදේශවල වෙරළ ඛාදනය වැඩි වෙන්න පටන් ගත්ත සහ දීවරයන්ට තමන්ගේ මාළු රස්සාව කරගන්න බැරි තත්ත්වයකට ඒ ප්‍රදේශ පත් වෙලා තියෙනවා කියලා. මේ කාරණය ලංකාව තුලත් ඒ විදිහටම සිද්ධ වෙන දැන් වෙද්දි පටන් අරන් තියෙනවා. මේ සියල්ල සලකලා බලලා අපි කියනවා මුහුද ගොඩ කරලා කරන විනාශය නවත්තන්න කියලා. දවසේ පුවත ඉදිරි මහා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයේ යටතේ පැවැත්වීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය ඒකඟතාවයකට පැමිණි බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද ප්‍රකාශ කෙරුණා. එහෙත් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සියලු පක්ෂවල අදහස් විමසා සිදු කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා වූ බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙලට අනුව එළඹෙන අප්‍රේල් 23 වනදා පාර්ලිමේන්තුව විසිරුවා මහමැතිවරණයක් පවත්වන බවට දේශපාලන වේදිකාවේදී ප්‍රකාශ කෙරුණා. ඊයේ පසුවරුවේ මහරගම පැවති ජනහමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පැවසුවේ ජනතාවට ලබා දුන් පොරොන්දුවට අනුව අප්‍රේල් 23 වනදාට පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බවයි. චන්දෙදි දීපු පොරොන්දුව පැත්තකට විසි කරලා අප්‍රේල් 23 පහු කරලා තවත් ඉදිරියට මේ තියෙන ආණ්ඩුව යාමට දරන උත්සාහයක් තියෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණ මුළු මනින්ම මේ උත්සාහයට විරුද්ධ වගේම අපි ජනතාව පෙළගස්සනවා 23 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවන්. කල්දා ගන්න ඕන කියන එකට ගේන එක ප්‍රධාන තර්කයක් තමයි ඡන්ද ක්‍රමය. දැන් මේ කාලයක් තිස්සේ අපේ සමාජ මතයක් තියෙනවා මනාප ක්‍රමය තමයි ලෙඩේ. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි වියදම් කර කර දේශපාලනයට එන්නේ ඇයි? හේතුව තමයි දේශපාලනයේ තියෙන වරප්‍රසාද. එනම් මේ වරප්‍රසාද ටික කැපුවොත් එන්නේ ඒක ඡන්ද ක්‍රමය වෙනස් කරගන්න ඕන නම් වෙනස් කරගමු. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඡන්ද ක්‍රමය ගෙනල්ලා හේතු කරන්න එපා. අප්‍රේල් 23 වෙනිදා පාර්ලිමේන්තුව විසුරවන්න තියෙන අයිතිය ජනතාවට දීපු පොරොන්දුව කප්පාදු කරලා ඈතට දාන්න ඒවා පාවිච්චි කරන්න එපායි කියන එක තමයි අපිට කියන්න තියෙන කාටද. මේ අතර මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම පදනම් කරගනිමින් මහමැතිවරණයේ කල් දැමීම එක්සත් ජාතික පක්ෂය අනුමත නොකරන බව එහි මහලේකම් කබීර් හෂිම් මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. දීපු පොරොන්දු ඉටු කරන්නේ නැත්නම් අපිත් පාරට බහිනවා. නියමිත වෙලාවට ඡන්දෙ තිබ්බේ නැත්නම් අපිත් පාරට බහිනවා. ඒකත් අපි දීපු පොරොන්දුවක්නේ. නමුත් සමහර ඒවා යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රායෝගික ගැටලු තියෙන්න පුළුවන්. ඒ අනුව තමයි තීන්දුව තීරණ වෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්න ඕනේ, ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒවා ඔක්කොම දින 100 ඇතුළත ඒ යාන්ත්‍රණයම ක්‍රියාත්මක වෙයිද නැහැ. ඒ නිසා අලුත් ඡන්ද ක්‍රමය වෙලාවට සකස් කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. බැරි නම් ඒක හේතු කරලා ඡන්දෙ නොතියා ඉන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවට. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ ඡන්දෙ තියන්න කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක කරන මහනුවර රැලියට කුමන බාධා එල්ලුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වන බව එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. මීට අමතරව පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක්ද ඊට සහභාගී වුණා. අපි නිකම්ම නිකම් මහින්ද රාජපක්ෂ මහත්මියෙක් නැවත වතාවක් අගමැති අපේක්ෂකයා කරන්න කියන ඉල්ලීම නෙවෙයි මේ කරන්නේ. මේ රටේ කිසිදු පානතන්ත්‍රයකට බැරි වෙච්ච ඓතිහාසික විජයග්‍රහණය අපේ රට ස්ථාපිත කරලා දුන්නේ අතිගරු ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා. මුළු මාත රටේ ජනතාව සූදානම් වෙලා ඉන්නවා සිදු වෙච්ච වැරද නැවත නිවැරදි කරන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා නෙවෙයි අට වෙනිදා පෙරදුනේ රට පෙරදුනේ. ඒ නිසායි පෙරදිච්ච රට නැවත දිනවන්නට ඕනේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමනි නැවතත් ඔබ අවශ්‍යයි අපේ මේ රට රැක ගැනීම සඳහා. නුවර
රැස්වීමට බහුතරය පළාත්පාලන ආයතන ප්‍රධානී පළාත්පාලන ආයතන මන්ත්‍රීවරු සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. කවුරු කොහොම නීති රීති මොනා දැම්මත් අපේ තනතුරු නැති වුණත් අපි මේක අවසන් කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කළයි කියන එක පැහැදිලිවම කියනවා. හෙට දවසේ බලා ගන්න පුළුවන් කවුරු මොන බාධා දැම්මත් ඓතිහාසික රැලියක් වේවි නුවර රැලිය. ඒට රොද බැඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහජන නියෝගිතයන් වේදිකාවට නැගෙන හැටි ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා නැවත වතාවක් මේ රටේ මහින්ද යුගයක් ඇති වේ යුතුයි. ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තුව. මේ අතර ඊයේ මිනුවන්ගුරු ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කිරීමේ සටන වැළැක්විය නොහැකි බවයි. අපේ ජනාධිපතිවරයෙක් යටතේ අපේ අගමැතිවරයෙක් පත් කරගෙන අපේ ආණ්ඩුව පිහිටවන්න තමයි අපි මේ වෙනකොට කටයුතු කරගෙන යන්නේ. නුගේගොඩට ගියාම පිළිබඳව නොඑක් ප්‍රශ්න තියෙනවා පක්ෂයේ හිලම තට්ටුවල. මන්න ප්‍රශ්නයක් නැහැ මං කිව්වම යනවා කියලා මං ගියා. දැන් මාධ්‍යයට තරි පරිස්සමෙන් කතා කරන්න ඕනේ. මොකද තහනම් කරලා තියෙන හැම දෙයක්ම කතා කිරීම තහනම්. රැස්වීම වලට හැම තහනම්. මේක තහනම් කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. නුවර රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොට දෙනෙක් යන්නේ හිටියා. මේව තහනම් කරයි කියලා පාක්ෂික නොගින් ඉන්නොත් නුගේගොඩට වඩා සෙනගක් වෙනවා ඒකට. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයට මොන කොන්දේසි දාලා හරි මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැතිවරයා කරලා මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන කටයුතු කරන රජයක් පත් කරන්න මගේ ව්‍යායාම ඉදිරියටත් කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලෙකම් අනුප්‍රදේශ න්‍යාපා මහතා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පක්ෂයේ අනුමැතියකින් තොරව වෙනත් දේශපාලන පක්ෂ සංවිධානය කරන රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතින්ට සහභාගී වීමට අවසර ලබා නොදීමට පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණය කර ඇති බවයි. සමහරු ඡන්දයට බය වෙලා එක එක කතා කියනවා කියලා අජිත් මාන්නපිරුම මන්ත්‍රීතුමා කියනවා. එහෙම ඡන්දෙට බය වෙලා තියෙන්නේ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. අපි උදව් කරන්නේ ජනතාවට සහන ලබා දීම සඳහා. දෙනවා කියලා පම්පෝරි ගහන ඒවා අර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතුරුන්ට බැරි වෙලා තියෙනවා ජනතාවගේ දෙපා ගාවට ගෙනියන්න. දින 100ට වැඩි බලාපොරොත්තු තියෙනවා. දින 100ක් කියලා කියන්නේ බොහොම කෙටි කාලයක්. අපි මේ ගෙනෙන වෙනස අවුරුදු 10කදී පාලනය කරපු අයට කරන්න බැරි වුණ පණත්. එදා අපි 94 බලයට එනකොට විධායක ජනාධිපතිකම නැති කරනවා කෝ මැටි වර්ණ ක්‍රමය වෙනස් කරනවායි. 2000ත් අපි එහෙම කිව්වා. 2005ත් අපි එහෙම කිව්වා. 2010ත් අපි එහෙම කිව්වා. 2015ත් අපි එහෙම කිව්වා. මේ හැම එකකටම අපිත් බැඳී ඉන්නවා. විධායක ජනාධිපති ක්‍රමය අවහොසි වෙන්න ඕනේ, ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒක සම්මත කරගෙන ගැනීම විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල වගකීමක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. එය සාමාන්‍ය පනතක් ලෙස ඉදිරිපත් කරන්න බයට කියන කතා නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනා වගේ මැතිවරණයට මුණ දෙන්න තියෙන බයකමට තමයි මේගොල්ලෝ මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා අලුත් ක්‍රමයකට මැතිවරණය තියන්න කියලා. ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගැන කතාව තියෙනවා. හදිසි නීති 50 හැටියට ගෙනවොත් ඒවා මේ පාර්ලිමේන්තුවේ නම් ඉදිරිපත් කරන්නට ඉඩ නොදෙන්නට තීන්දුව කළ යුතුයි. ව්‍යවස්ථාවෙන් විධායක බලය ගන්න සංශෝධනය මේ දින 100 ඇතුළත පාර්ලිමේන්තුවේ දාලා සම්මත කරගන්න. හොඳ නැද්ද? මේ වෙලාවේ විතරයි ඈ.